ජාතික දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය සහ තෙවන ස්ථානය සඳහා වූ තරගය අද ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. විශේෂයෙන් ඊයේ දිනේදී තරග වට කිහිපයක් පැවැතුණා. ඊයේ දිනේදී පැවති තරග වට කිහිපෙන් අනතුරුවයි අවසන් මහා තරගය සහ තෙවන ස්ථානය සඳහා වූ තරගය අද දවසේදී ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන. විශේෂයෙන් දමයන්ති ජයතිලක ශ්‍රී ලංකා වර්තමාන තේරුම් කමිටුවේ සභාපති නියමාත්‍යක් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇය 2001 ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව හැටියට කතා කරා. ඒ වගේම තමයි කටයුතු කරා. ඒ වගේම තමයි ඇය කොමන්වෙල්ත් ගේම්ස් තරගාවලිය සඳහාද සහභාගී වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අපමණ දෙයක් ඉටු කළා. ඇත්තක මම කතා කරන්න සූදානම්. මම මෙහෙම අහනවා, මේ වගේ තරගාවලියක් පැවැත්වීම පිළිබඳව මොකද හිතෙන්නේ? මේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා මේ වගේ තරගාවලිය පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ දැල්පන්දු මේ කාන්තා ශ්‍රේෂ්ඨයෙන් දිනුවකට ලක් වෙන්න සිරවැර කටයුතු කරනවා. කොහොමද මේක ආරම්භ කරන්නේ? ජාතික දැල්පන්දු ශූරතාවලිය සෑම වසරකදීම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මගින් පවත්වන විශාලම දැල්පන්දු තරගාවලිය මේක. ශ්‍රී ලංකාව නියෝජනය කරන සියලුම ඩිස්ත්‍රික් සංගම් වලින් කණ්ඩායම් නියෝජනය කරන්න ඕනේ. ඒ වගේම මෙම තරගාවලිය මගින් තමයි විශේෂයෙන් ලංකාවේ විවිධ පළාත්වල සියලුම නියෝජනය වෙන නිසා අපි දක්ෂතා හඳුනා ගන්නවා. ශ්‍රී ලංකා ජාතික සංස්කෘතිය සඳහා ක්‍රීඩිකාව හඳුනා ගැනීම, ඒ වගේම ජාතික සංස්කෘතිවලට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වගේ දේවල් මේ ක්‍රීඩා තරගාවලිය හරහා සිදු වෙනවා. ඒක තමයි මම තවත් ප්‍රශ්නයක් අහන්න කැමති වෙනවා. මොකද මේ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය පැවැත්වෙනවා. ඒ වගේම තමයි කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියක් පැවැත්වෙනවා. මේ තරගාවලියෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබෙනවද ඒ සඳහා සහභාගී වෙන්න? ඔව්, අනිවාර්යයෙන්ම. අපි දැන් දින තුනකට කලින් ශ්‍රී ලංකා ජාතික සංචිතය සහ ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතය සඳහා ලෝක කුසලාන තරගාවලියේ ජාතික කණ්ඩායම් සහභාගී වෙනවා. මේ වසරේ සවුත් ආෆ්‍රිකාවල පැවැත්වෙන, ඒ වගේම කනිෂ්ඨ ආසියානු ශූරතාවලිය කොරියාවලදී පැවැත්වෙන. අපි දැනට ක්‍රීඩිකාවන් ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහ කනිෂ්ඨ සංචිතයේ ක්‍රීඩිකාවන් 20 දෙනෙක් තෝරාගෙන පත් කරගෙන තියෙනවා. අපි මම ඇතුළු මගේ තේරීම් කණ්ඩායමේ අනිකුත් සමාජිකයන් දෙදෙනා විසින් මෙම තරගාවලිය තුළදී ක්‍රීඩිකාවන් හඳුනා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පැවැත්වෙන තේරීම් තරඟ සඳහා එම ක්‍රීඩිකාවනුත් යොමු කරන්න. එම පුහුණුකාරීනි ජාතික කණ්ඩායම පුහුණුකාරී තිලකා දින්දාස මහත්මියෙන්ම කනිෂ්ඨ කණ්ඩායමේ අම්බලකා ගුණතිලක මහත්මියත් මේ අවස්ථාවලට සහභාගී වෙනවා. ඉතින් අපි හිතනවා හොඳ සමබර කණ්ඩායම් දෙකක් අපිට තෝරා ගන්න ලැබෙයි කියලා. හොඳ සමබර කණ්ඩායමක් අපිට තෝරා ගන්න ලැබෙයි කියලා තමයි අය කතා කරන්නේ. විශේෂයෙන් මේ වගේ තරගාවලියක් පැවැත්වීමේ නවක ක්‍රීඩකීන්ට අවස්ථාව ලැබෙනවා, ජාත්‍යන්තර තරගාවලිය වලට යන අවස්ථාව ලැබෙනවා. මෙවැනි තරගාවලිය තවදුරටත් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඔබ ඇතුළු තේරෙන කණිවට සුබ පතමින් බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට මම කාවින්ද ටොරින්ටන් ක්‍රීඩාංගණයේ සිට සමුගන්න.